මාලනී පුලස්සිංහලගේ ප්‍රථම සරලගී වැඩසටහන. යන මීට අවුරුදු 40 ගණනක් වෙනවා දැන් රචනා කරලා. මාලනී ගායනා කරපු ගීත අතර ඉක්මනින්ම ජනප්‍රිය වෙච්ච එක ගීතයක් තමයි ඒ කාලේ රජමැදුරක ඉපදී සිටියානම්. පිනිබර යාමේ ලියවුණේ ඊට හුඟක් කාලයකට පස්සේ. දැන් පිනිබර යාමේ තාත්තා මං ගැන හිතපු විදිහ නම් රජමැදුරක ඉපදී සිටියානම් ගීතය අර්ථ ගැන්විලා තියෙන්නේ අම්මා මං ගැන හිතපු විදිහ. මොකද මම ගත කරපු මගේ පුංචි අවදියේ තිබිච්ච දරිද්‍රතාවය, අපේ පවුලේ අමාරුකම්, ඒ සියල්ල මැද්දේ මම හැසිරුණේ මම වැඩිමල් පුතා හින්දා වැඩිහිටියෙක් වගේ. අම්මලගේ අමාරුකම් දන්න හින්දා, තාත්තලගේ අමාරුකම් දන්න හින්දා මං කවදාවත් කිසිම දෙයක් අම්මලට කරදරන දේවල් ඉල්ලුවේ නැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා මම කරපු එකම දේ තමයි කොහොම හරි ඉස්කෝලේ යන එක ඒගොල්ලන්ට කරදර නොකර. දැන් මගේ ආත්මය තමයි මගේ ආත්මගත වූ මගේ සිතුවිලි දාමය තමයි අම්මගේ මුවට නංවල මං මේකෙන් ප්‍රකාශ කරන්න. මවකගේ හඬට නංවල තමන්ගේ දරුවෙක් ගැන ගැනේ හීනෙන් හිනා නොවී අඬවා පන්මා රෑයාමේ කියන වචන ටිකෙන් අම්ම කෙනෙකුගේ හැඟීම ප්‍රකාශ කරන එක තමයි මම කළේ. තමන්ගේ දරුවා ගැන දරුවෙක් අම්ම කෙනෙකුෙන් ඉල්ලන්නේ නැහැ කිසි දෙයක්. දකින්න දේවල් අහක බලාගෙන යනවා. ඒ කතන්දරේ තමයි මේකෙන් මං කියාපෑවේ. නමුත් මේකට දැන් අර කිව්වා වගේ සමාජ අසාධාරණයක් පිළිබඳ කතාවක් නම් මම මේකේ ජනිත කරන්න හැදුවේ නැහැ. සමාජ අසාධාරණ හේතුවක් හින්දා අපි දරිද්‍රතාවයට පත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් මම මේකෙන් වෙනම දර්ශනයක් ඉදිරිපත් කරන්න හැදුවේ නැහැ. සමාජ අසාධාරණය මෙන්න මේ නිසා වෙනවා කියලා. නමුත් සමාජ අසාධාරණයේ ඵලයක් තමයි මේ කතා කරන්නේ. ඇයි අම්ම කෙනෙකුට එහෙම හිතෙන්නේ? එහෙම කියන්ද උනේ කියන එක තමයි මේකෙන් ගම්මේ කරන්න හැදුවේ. ඒකින්ද මේක බොහොම අහිංසක සිතුවිල්ලක්. ඒක ඒ තරම්ම දේශපාලනිකවම ගොඩනගපු අදහසක් නෙමෙයි. ඔව්, ඇත්තටම මාලනී බුලත්සිංහල බොහෝ දෙනා හිතුවේ මගේ සහෝදරියක් කියලා. ඈ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වුණ වෙලාවේ බොහෝ දෙනා මට ටෙලිෆෝන් කරලා කනගාටුව පළ කළා. සමහරු හිතුවේ ඈ මගේ බිරිඳ කියලා, සමහරු හිතුවේ ඈ මගේ සහෝදරියක් කියලා. ඉතින් ඒ තරමට අපි දෙන්නා අතර මේ සම්බන්ධකම ගීත ඔස්සේ මිසක් අපි ඥාතිත්වයක් හෝ එතනින් එහාට ගිය විශාල හිතවත්කමක් හෝ එහෙම එකක් නැහැ. අපි ගුවන්විදුලියේදී නිතර මුණගැහෙන ශිල්පිනියක්, හිතවතියක් පමණයි. නමුත් මෙහෙම දෙයක් තිබුණා. මම ලිව්වේ මාලිනීගේ හඬට ගැළපෙන අදහස. ඒ මොකද මම දන්නවා මාලිනීගේ හඬ පරාසය තුළ තියෙන ගැබ් වෙලා තියෙන ඒ ෆ්‍රීකවන්සි එක මොනවටද ආමන්ත්‍රණය කරන්න කියන එක. එතකොට ඒ හඬ බොහෝ වෙලාවට මම ලියපු දේවල් වලට මොකක් හෝ කර්මයකට හෝ වාසනාවකට ඒක හරි ගියා. ඒ හින්දා මම ලියපු හැම ගීතයක්ම මාලිනී මගේ හුඟක් ගීත ගායනා කරලා නැහැ. මං හිතන්නේ ගීත 10ක් 15ක්වත් ගායනා කරලා නැහැ. දැන් නන්දා මාලිනී, සුනිල් ආරියරත්නගේ ගායනා කරලා තියෙන තරමට මගේ ගීත ගායනා කරලා නැහැ මාලිනී. නමුත් ඒ අතලොස්සක් ගායනා කරපු ගීත මොකක් හෝ හේතුවකින් විශේෂයෙන් මම හිතනවා ගීත රචනාවට වගේම ගීත රචනාව හැඩගන්වන සංගීත රචනාව. මේ ගීතවල හුඟක් සංගීතය රචනා කළේ ඇගේ සැමියා එච්.එම්. ජයවර්ධන. එච්.එම්. ජයවර්ධනට තිබුණා ඒ තමන්ගේ බිරිඳගේ හඬේ තියෙන ඒ හැඟීම් ප්‍රකාශනය අවබෝධ කරගන්න. ඉතින් ඒකින්ද එයා නිර්මාණය කරපු සංගීත රචනා හැම එකක්ම වගේ මගේ නිර්මාණවලට හරි ගියා. ඒවා සාර්ථක වුණා.
ඒකයි මම හිතන්නේ හේතුව. එහෙම නැතුව වෙන කිසිම අපි අතර සම්බන්ධකමක් තිබුණේ නැහැ.